මේ වෙනකොට තෝරගත්ත 120කට W තියෙනවනම් මේ W එක ඒකක් කරන්න ඒක හෙන ගේම. ඒක කිසි තේරුමක් නැති උත්සාහය. ඒ ලෙවල් වලදී එන්න පුළුවන් අකුරු කියලා ලියලා බලන්න. W වගේ අකුරු තියෙන විෂයන් තමන් ළඟ දැන් කරමින් තියෙනවනම් කරුණාකරලා ඒවෙන් අයින් වෙන්න. හැබැයි ඒ ලෙවල් වලට ගියාම ඕගලන්ට දැනටත් තේරිලා ඇති එහෙම ඒ අකුරු ගන්න බෑ. ඔයාට ඒ අකුරු තියෙන්නේ මොන විෂයන් වලටද? අන්න ඒ විෂයන් වලින් ඒ ලෙවල් විභාගේ කරන්න ඕන. එතකොට ඕ ලෙවල් වගේ මෙහෙම අන්බැලන්ස් වෙන්න බෑ ප්‍රතිඵල එනකොට. විවිධ පරාසයන් වල විහිදිච්ච විෂයන් නවයක් තෝරගන්න ඕනේනේ ඕ ලෙවල් දරුවේ. අර ඔය සමාජ මාධ්‍යෙම තියෙන්නේ නිකන් නේද? එක ටීචර් කෙනෙකුට විෂයන් නවයම උගන්වන්න බැහැ ඉඳන් ළමෙක් විදිහට අපි කොහොමද විෂයන් නවයක් ඉගෙන ගන්න කියලා නිකන් ළමයින්ගේ ඔය පෝස්ට් එකක් අපි දැකලා තියෙනවා. ඒක ඇත්ත නේද? දැන් ගණන් තර්ත මිස්ටර් සිංහල පාඩමක් දීලා බැලුවහම පොඩි සතුටක් ලබා ගන්න පුළුවන් වෙනවා, විනෝදයක් එක්ක. ලේ ඒ වගේ. එතකොට ඒක තමයි මේ ලෝකේ හැටි. ඒක තමයි අපේ හැටි. දැන් ඕ ලෙවල් කාලේ මම කල්පනා කරනවා මම මොන විෂයන් වලටද දක්ෂ, මොන විෂයන් වලටද අදක්ෂ කියලා. එතකොට සාමාන්‍යයෙන් ඕ ලෙවල් ප්‍රතිඵලයේ ඇතුලේ මේ හැම අකුරක්ම තියෙන කෙනෙක් තමයි ඇත්තටම සාමාන්‍ය ළමයෙක් විදිහට මම නම් දකින්. හැම අකුරක්ම කිව්වම ඉතින් W තියෙන්න ඕනේ නේද? අර A අකුරු B අකුරු කියලා අපි ගමුකෝ. එහෙම A අකුරු B අකුරු C අකුරු තියෙනවා නම් ඒක තමයි ඇත්තටම සාමාන්‍ය ළමයෙකුගේ ප්‍රතිඵලය. මොකද එක ළමයෙකුට ඉතාම කලාතුරකින් ඔය විෂය ධාරාවන් නවයම හොඳටම පුළුවන් වෙන්න පුළුවන්. ඒක ඉතා කලාතුරකින් වෙන එකක්. එහෙමයි අපි සුබ වතනවා. ඉරිසියාවක් නැහැ. නමුත් සාමාන්‍ය ළමයෙකු එහෙම විෂයන් නවයටම එකම මට්ටමේ කුසලතා පෙන්වන්න බැහැ. එයා අසාමාන්‍ය කැපකිරීමක් ඒකට කරොත් හැරෙන්න. හැබැයි දැන් ඕගොල්ලෝ ඕ ලෙවල් ප්‍රතිඵල එනවා කියලා හෙනට තක්බීර් වෙලා හිටියන්නේ. නේ? අද එනවා, හෙට එනවා, ඊළඟ සතියේ එනවා, ඊළඟ මාසෙට ඔහොම තක්බීර් වෙලා හිටියන්නේ. දැන් ඊයේ දවසේ තිබිච්ච පන්තිවල දරුවන්ට නම් මම කිව්වා මේ ඔන අද නම් සුවර් එකටම ප්‍රතිඵල එනවා කියලා. ඒ වගේම මහා පාන්දර නේද, කවුරුත් නිදි මොහොතේ හොර රහසේ ප්‍රතිඵල දාලා තිබුණා. ඒකත් හොඳයි. මොකද අර එක පාරට නැත්තම් හවස 6ට විතර දැම්ම නම් හැම එකම ඕක ඇතුළට රින් ගන්න ගිහිල්ලා නේද, මේ එකෙකුටවත් බලා ගන්න බැරි වෙනවා ප්‍රතිඵල. ඒද ඇහැරිච්ච විදිහට ප්‍රතිඵල ටික රෑ එහෙම බලාගත් එකත් හොඳයි. ඒක අතකේ ගොඩාක් නිවුස් එහෙමත් ඇවිල්ලා තිබුණේ නැහැ නේද, ප්‍රතිඵල දාලා කියලා. ප්‍රතිඵල තමයි ඇවිල්ලා තිබුණේ. ඒ හින්දා මේ ඒකෙත් පොඩි වාසියක් තියෙනවා. අද පැමිණීමෙත් ලොකු අඩුවක් තියෙනවා. ඒකට හේතුව මං හිතන්නේ ඊයේ රෑ එකට එකහමාරට දෙකට ඇහැරුණාමනේ දුරකථන ඇමතුම් ගලා එන්නේ නැති නේද, සුබ පැතුම් ගලා එන්නේ නැති, එහෙම විවිධ නේද. මං හිතන්නේ ඊයේ රෑ නම් මොකුත්ම පාන්දර නම් මොකුත්ම හම්බෙන්න නැතුව ඇති. අද උදේට නෙස්ට මෝල් ටිකක් වගේ ඕනනම් හම්බෙන්න ඇති. ඒ අරින්න ඉතින් පාටි ඔක්කොම අද රෑට තමයි. එතකොට ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙනල්ලා දෙයි. ඉතින් ඕකනේ නේද, දෙමව්පියන්ට දෙන්න පුළුවන් ලොකුම පාටිය. හරි, දැන් ඕ ලෙවල් ප්‍රතිඵල වලට ඔබ තිගැස්සিলা, තක්බීර් වෙලා හිටියානම් අනිවාර්යයෙන්ම ඊට වඩා තිගැස්සීමක් ඒ ලෙවල් ප්‍රතිඵලයේ එන්න ලං වෙනකොට ඔබ තුල ඇති වෙනවා. දැන් ඕ ලෙවල් ප්‍රතිඵල වල සමහර අයට ගණන් ප්‍රතිඵලයේ අවුල්, සමහර අයට සයන්ස් ප්‍රතිඵලයේ අවුල්, සමහර අයට సౌందර්ය අවුල්, සමහර අයට ඉතිහාසයේ අවුල්, සමහර අයට ඔක්කොම අවුල්. ඒ අය මෙතන නැහැනේ නේද? එහෙම එක එක ඒවා අවුල්නේ. ඒක තමයි සාමාන්‍ය ළමයෙකුගේ ස්වභාවය. ගණන් පුළුවන් එකාට సౌందර්ය බෑ, సౌందර්ය පුළුවන් එකාට ගණන් බෑ. ඔහොමනේ නේ. ඒක තමයි සාමාන්‍ය ළමා ස්වභාවය. හැබැයි දැන් අපි ඒ ලෙවල් එහෙමද තෝරගත්තේ? අන්න ඕක තමයි මට වැදගත් දෙයි. ඒ ලෙවල් තෝරගත්තේ අපි කැමති විෂය ධාරාවනේ නේ. විෂය ධාරාවන් කීපයක් තියෙනවා. ඕගොල්ලෝ පුළුවන් කියලා හිතෙන, ඕගොල්ලන්ට ලේසි කියලා හිතෙන ඕගොල්ලෝ කැමති ඒවා තමයි තෝරගෙන තියෙන්නේ. එතකොට ඕ ලෙවල් වගේ මෙහෙම අන්බැලන්ස් වෙන්න බෑ ප්‍රතිඵල එනකොට. ABCS එන්න බෑ. ඕගොල්ලෝ කැමති විෂය ධාරාව තෝරගත්තා නම්, ඒ විෂය ඇතුලේ ඔබ කැමති විෂයන් තුනක් තෝරගත්තා නම්, ඒ තුනට ඒ තුනක් තියෙනවා. මොකද එක විෂය ධාරාවක කම්බයින් මැත්ස් උයි, අනිත් විෂය ධාරාවක සංනිවේදනයයි එහෙම තෝරගෙන නැහැ නේ. එහෙම තෝරගත්තා නම් එකක් ඩවුන් වෙලා එකක් පාස් වෙන්න පුළුවන්. දැන් මෙතන ඕගොල්ලෝ තෝරගෙන තියෙන්නේ ඕගොල්ලන්ගේ කැමැත්තට,
ඕගොල්ලොන්ට වැඩිපුර පුළුවන් ඕගොල්ලෝ ආසා විෂයක්. ඒකේ ප්‍රතිඵල එන දවසට ඒ තුනක් තියෙනවා. හොඳට මතක තියාගන්න අපි ඕ ලෙවල් ප්‍රතිඵලයේ එනවා කියනකොට ටිකක් බය වුණේ ඇයි? අපි ඇත්තටම 9 පන්තියේදී 10 පන්තියේදී 11 පන්තියේදී අපිට පුළුවන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් මේ විභාගෙට ලෑස්ති වුණේ නැහැ. ඒක තමයි ඇත්ත. 11 පන්තියේ විභාගෙ ලං වෙනකොට පොඩ්ඩක් මහන්සි වෙන්න ඇති. නමුත් 9 10 අපි විභාගයක් ගැන හිතුවේවත් නැහැ. ඔයාගේ ඕ ලෙවල් ඉතිහාසෙත් එහෙමයි, මගේ ඕ ලෙවල් ඉතිහාසෙත් එහෙමයි. හැබැයි දැන් ලෙවල් එක වෙනස්නේ. ඕඩිනරි ලෙවල් එකනේ ඉවර වුණේ. දැන් ඇඩ්වාන්ස් ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ. මේක නම් පුතේ දිනපතා සතිපතා මාස්පතා අවුරුදු දෙක වැඩනකොලොත් මේක දිනන්න නම් බැහැ. දැන් ඕ ලෙවල් දිනුවාම ඔයාට ලැබෙන්නේ මොනවද? ඒ ලෙවල් කරන්න අවස්ථාව විතරයි. හැබැයි ඒ ලෙවල් දිනුවාම මොනවද ලැබෙන්නේ? විශ්වවිද්‍යාලයකට යන්න උපාධියක් ගන්න වරම් ලැබෙනවා. ඒතර ඔබ දන්නවා අපේ විශේෂේශ්‍රේ නීති පීඨයට ගියොත් නීතිඥෙක් වෙනවා. නේ? ආකිටෙක්චර් කෙනෙක් වෙනවා. එහෙම විවිධ තමන්ට වෘත්තීය ජීවිත අවස්ථා උදා වෙනවා විශ්වවිද්‍යාලයකට ගියොත් එහෙම. ඒ හින්දා හොඳට මතක තියාගන්න ඒ ලෙවල් කියන්නේ ඕ ලෙවල් නෙවෙයි. ඕ ලෙවල් කියන්නේ ඒ ලෙවල් නෙවෙයි. දැන් ඔබගෙන් මම පෞද්ගලිකව එකිනෙකාගෙන් ප්‍රතිඵල අහන්නේ නැහැ. ඒක ඇත්තටම සදාචාර විරෝධී. ඒත් එක්ක මෙහෙම ඇහුවාම සමහර කෙනෙකුට බොරුවක් වුණත් හදලා කියන්න පුළුවන් නේ. ඒ නවයයි කියන්නත් පුළුවන්. හරි. ඒ හින්දා මෙතන ඕ ලෙවල් ප්‍රතිඵලේ ඒ නවයද ඒ අටද ඒ හතද වැඩක් නැහැ. මෙතන මට අත උස්සන්න ඉන්නවා නම් ඉංග්‍රීසි ලිටරචර් කරපු අය. ඉංග්‍රීසි ලිටරචර් කරපු අය අත උස්සන්න ඉන්නවා. අන්න ඒක වැදගත් தත්තයක්. IT කරපු අය අත උස්සන්න IT. අන්න ඉන්නවා. ඒ වැදගත් தත්ත. ලැන්ග්වේජ් එකක් කරපු අය අත උස්සන්න. මොකක් හරි ලැන්ග්වේජ් එකක්. ගොඩක් ඉන්නවා. අන්න ඒවා වැදගත් தත්ත. හරි. එතකොට ඊට අමතරව සාම්ප්‍රදායික සාමාන්‍ය විෂයන් ටික කරපු අයත් ඉන්නවා. හරි. එහෙම එක එක වර්ගයයි ඉන්නවා. එතකොට මේ මම අර හයිලයිට් කරපු විෂයන් කරපු අයට සමහර වෙලාවට අකුරු පොඩ්ඩක් පල්ලෙහා ඇති. හැබැයි ඔබ හිතන්න හරි ඉතිහාසය වගේ විෂයකට ඒකක් ගන්න එකයි IT ලැන්ග්වේජ් එකක් ලිටරචර් වගේ විෂයකට ඒකක් ගන්න එකයි අතරේ ලොකු පරතරයක් තියෙනවා. ඒ හින්දා මානසිකව වැටෙන්න එපා ඒ ගැඹුරු විෂයන් කරපු දරුවෝ අපිට ඒ අඩු වුණා කියලා. මම දන්නේ නැහැ මේ අඩුද කියලා. ඒ විෂයනුත් කරලා ඒ නවයම තියන අය ඉන්නවනම් ඔවුන් විශිෂ්ටයි. හරි. නමුත් ඔවුන් මානසිකව වැටෙන්න පුළුවන් ටිකක් අමාරු විෂයන් තෝරගෙන ඒකට ඒකක් නැති වුණා ඒ හින්දා ඒ නවය නැති වුණා කියන අය මෙතන ඇති. එයා එහෙම ඒ ගැන හිතන්න එපා. හරිද? හැබැයි ඒ ලෙවල් වලට අමාරු විෂයන් තෝරගෙන තියෙනවා නම් අන්න ඒ ගැන හිතන්න ඕන. දැන් ඒ ලෙවල් වලට විෂයන් තුනක් තියෙනවනේ නේද? ඒ විෂයන් තුන අතරේ ලේසිම විෂයන් කරන අයට අනිවාර්යෙන්ම ඒ අකුරු වෙනවා. ලේසි විෂයන් වලට ඒ අකුරු වෙනවා. හැබැයි එතනදී අර මම කියන ධාරාවේ අමාරු විෂයක් තෝරගෙන කෙනෙක් 100 වගේ ගත්තොත් සමස්ත ඒ ලෙවල් ප්‍රතිඵලයේ අවුල් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වෙනවා. පැහැදිලිද? ඒ වගේම අපේ පන්තිවල දරුවෝ ඉන්නවා ඒ දෙකයි ලේසි කැමති විෂයන් වලට, සමහර අමාරු විෂයන් වලට W. ඒ දෙකයි W එකයි ආවොත් එහෙම ඒ ලෙවල් ප්‍රතිඵලයේ විදිහට ඒ ලෙවල් පාස්ද? නෑ. එතකොට දැන් අමාරු විෂයක් තෝරගත්ත කියන එක ඡන්දිකමක් දෙතන? නෑ. ඕනෙවල් වල අමාරු විෂයක් තෝරගත්ත කියන එක ඒක ප්‍රගතිය. ඒකේ ලොකු බලපෑමක් නැහෙනේ නේ. නමුත් ඒ ලෙවල් වල අමාරු විෂයක් තෝරගෙන ඒකට ඌන සාමාර්ථයක් ගත්තොත් ඒකේ ලොකු අවුලක් තියෙනවා. ඒ හින්දා දැනටත් ඔබ විෂයන් තෝරගනිමින් ඉන්නවා. තාම ඔබ විෂයන් ස්ථිර කරලා නැති අවස්ථාවක්. ඕනනම් ඔබට තාමත් පුළුවන් විෂයන් තුන ලියලා බලන්න. Tamanට මේ විෂයන් වලට මොනවද ඒ ලෙවල් වලදී එන්න පුළුවන් අකුරු කියලා ලියලා බලන්න. W වගේ අකුරු තියෙන විෂයන් තමන් ළඟ දැන් කරමින් තියෙනවා නම් කරුණාකරලා ඒවෙන් අයින් වෙන්න. ඔයා මේ වෙනකොට තෝරගත්ත විෂයන් වලට A තියෙනවා නම් නේද? මේ වෙනකොට තෝරගත්ත එක විෂයකට W තියෙනවා නම් මේ W එක ඒකක් කරන්න ඒක හෙන ගේම.
ඒක කිසි තේරුමක් නැති උත්සාහයක්. ඒ හින්දා ඕලෙවල් ප්‍රතිඵල ආපු මේ වෙලාවේ ඕගොල්ලෝ ඒ කාරණා ටික හිතට ගන්න, හොඳට මතක තියාගන්න, හෙටයි ඒ ලෙවල් ප්‍රතිඵල එන්නේ කියලා දවසක් එනවා. අන්න එදාට ඔබට වගේම මට නිින්ද යන්නේත් නැහැ. ඔබ එක් පුද්ගලයෙක් ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න. මම මේ රටේ විශාල ළමයි පිරිසකගේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක්. එතකොට ඒ ලෙවල් ප්‍රතිඵල හෙටයි එන්නේ කිව්වහම ඒ ලෙවල් විභාගයට පෙනී සිටපු ඔබත් ඒ ලෙවල් විභාගයට දරුවන්ව යොමු කරන පුහුණුකරුවෙක් විදිහට මටත් ඒක තක්බීර් වෙන අවස්ථාවක්. ඒ හින්දා අපි ඒකට යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. මම ප්‍රාර්ථනා කරනවා ඕ ලෙවල් මොන මට්ටමෙන් ඔබට අකුරු ලකුණු තිබුණත් ඒ ලෙවල් විභාගෙදී ඒ තුනක් දාලා මේ ගේම උඩින්ම දිනන්න මං මේ වෙලාවේ ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. හරි. එතකොට දැන් අපි තව චූටි දෙයක් පැහැදිලි කරගත්තොත් ඒකක් හම්බ වෙන්නේ ලකුණු 75න් උඩ ගත්තාමනේ නේද? B එකක් හම්බ වෙන්නේ ලකුණු 65න් උඩ ගත්තාමනේ. දැන් ඕගොල්ලෝ දන්නවා මේ ඉස්කෝලේදී නම් ඕගොල්ලන්ගේ අර ටෝටල් ලකුණු බලනවනේ එකතුව නේද? එතකොට මේ A ම 9ක් තියෙන කෙනෙකුට වඩා A 6යි B තියෙන ළමයෙකුගේ ටෝටල් එක එකතුව ලකුණු වල මොකද වෙන්න පුළුවන්? වැඩි වෙන්න පුළුවන් නේද? දැන් 75ක A තියෙන A 9ක්ම තියෙනවා 75යි හැබැයි. 75යි 76යි. හැබැයි ඒ පහක් තියෙනවා ඒවට 85යි 90යි. මෙතන 74 වගේ B තියෙනවා නම් ටෝටල් එකට මොකද වෙන්නේ? එහෙම ළමයෙක්ගේ ලකුණු වල එකතුව වැඩි වෙනවා. එතකොට මෙතන ඉන්න පුළුවන් A 9ක් තියෙන ළමයෙකුට වඩා A 7ක් ඒ 8ක් ඒ 6ක් තියෙන ළමයි නේද? ඊට වඩා උඩින් ඉන්න. අපේ විභාග ඇගයීම් ක්‍රමයේදී එහෙම එකක් නැහෙනි. තේරෙනවද මං කියන දේ? එතකොට එහෙම එකක් තියෙනවා නම් සමහර ලාවට ඒ 9 ගත්ත ළමයට වඩා ඒ 8ක් ඒ 7ක් 6ක් ගත්ත ළමයා ටෝටල් ලකුණු වල උඩ ඉන්න පුළුවන්. එතන ඇත්තටම දක්ෂ ළමයා ඒ 9ක් තියෙන ළමයා නෙවෙයි. පැහැදිලිද? දැන් මම මේ ඒ 9ක් ගත්ත කෙනාව පහලට දාන කතා කරනවා නෙවෙයි. නේ ඒකේ පොඩි සතුටක් තියෙනවා. හැබැයි අර ඊට යටින් ඒවල පොඩි දුකක් එන්න පුළුවන් ළමයින්ට. ඒකයි මම එහෙම පැහැදිලි කරන්නේ. ඒ හින්දා මම නම් කියන්නේ ගුරුවරයෙක් විදිහට ඔයාට ඒ අකුරු B අකුරු C අකුරු තියෙනවා නම් හොඳයි. එතකොට ඔයාට හොයාගන්න පුළුවන් හරියටම ඔයාට ඒ අකුරු තියෙන්නේ මොන විෂයන් වලටද? අන්න ඒ විෂයන් වලින් ඒ ලෙවල් විභාගේ කරන්න ඕන. පැහැදිලිද? ඇත්තම ඒ 9ක් තියෙන දරුවෙක් සමහර වෙලාවට යාන්ත්‍රිකව ඒ 9 ගත්ත වෙන්න පුළුවන්. එයාට ගණන් බෑ, එයාට සමහරවට సౌందර්ය බෑ. හැබැයි ඔක්කොම ඒ ගත්ත වෙන්න පුළුවන්. හැබැයි එතනදී අපි ඒ ලෙවල් තෝරගන්නකොට මොකද ප්‍රශ්නේ? අපි දන්නේ නැහැ අපිට පුළුවන් මොනවද බැරි මොනවද කියලා නේ. අපි යාන්ත්‍රිකව ඔක්කොම ටික පුළුවන් කරගෙන තියෙනවා. හැබැයි ඒ ලෙවල් වලට ගියහම ඕගලන්ට දැනටත් තේරලා ඇති එහෙම ඒ අකුරු ගන්න බෑ. තමන් දක්ෂ විෂයන් තෝරගත්තොත් විතරයි, තමන් ආස විෂයන් තෝරගත්තොත් විතරයි ඒ අකුරු ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි නේද? ඒ හින්දා අපි A level game උඩින්ම ගහමු. ඒ තුනකින් නවතින්න A level game ගහමු. හරි. අපි අද දවසේ